මහේන්ද්‍ර සිං ධෝනි කියන්නේ ඉන්දියාව බිහි කළ අංකයකේ නායකයා කිව්වොත් ඒ ගැන කවුරුත් විවාද කරන එකක් නැහැ. ධෝනිගේ කාලෙත් එක්ක තමයි ඉන්දියාවේ වෙනම ලෙවල් එකකට ක්‍රිකට් අරගෙන ආවේ. කොහොම වුණත් මේ නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේ කණ්ඩායමෙන් කැපිලා යනකම් ඉඳලා. ධෝනි එපා කියලා ඉන්දියාවේ ධෝනි අදහපු ප්‍රේක්ෂකයෝම විවේචනය එල්ල කරනකම් ඉඳලා තමයි මේ විශිෂ්ට නායකයා ඉන්දියා කණ්ඩායම අත්හැරියේ. ජාත්‍යන්තර පිටියෙන් සමුගත්තට IPL තරගාවලියෙන් සමුගන්න ධෝනි තවම හිතලා නැහැ. අතරින් පතර හොඳ ඉනිමක් දකින්න තිබුණත් ගිය වතාවේ වගේ මේ වතාවේ ධෝනි IPL තරගාවලියේ ප්‍රතිකරුවෙක් විදිහට ඒ තරම් සාර්ථක නැහැ. මේ තත්ත්වයත් එක්ක 2022 දී ධෝනිට චෙන්නයි කණ්ඩායමේ නායකත්වයේ අහිමි වෙනවා. ධෝනිගේ තැන රවීන්ද්‍ර ජඩේජාට ලැබෙන්නේ. හැබැයි ජඩේජා තරගාවලියේ මුල් තරඟවල ක්‍රීඩකයෙක් විදිහට අසාර්ථක වෙන විදිහ තමයි අපිට දකින්න තිබුණේ. මේ තත්ත්වයක ධෝනිට නැවත නායකත්වය දීලා ජඩේජා නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. මේ විදිහට ජඩේජා පියවරක් පස්සට ගැනීමත් එක්ක ආපහු නායකත්වයට පත්වෙන ධෝනි නායකත්වයේ දීපු පළවෙනි තරගයේම චෙන්නයි දිනනවා. මේ තරගයේ ආරම්භයට කලින් ඩැනි මොරිසන් ධෝනිට කියනවා කහපාට ජර්සි එක නායකයා විදිහට ආපහු දකින්න ලැබුණ එකට සතුටුයි කියලා. එතෙන්දී ධෝනි කියන්නේ අනිවාර්යෙන් ලබන පාරත් කහපාට ජර්සි එක තමන් බලා ගන්න පුළුවන් වෙයි කියලා. එතෙන්දී ධෝනි කියනවා ජර්සියේ පාට පොඩ්ඩක් එහෙම වුණත් කහපාට ජර්සියෙන් ලබන අවුරුද්දේ තමන් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ මහේන්ද්‍ර සිං ධෝනි නායකත්වය අතහරින්න සූදානමක් නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. අපි බලමු ධෝනි චෙන්නයි කණ්ඩායමේ තව කොච්චර කල් ඉන්නවද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.